අවත් අපිට ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. තව ප්‍රශ්නයක් කරලා තියෙනවා. මොකද මේ යම් පුද්ගලයෙක් මිය වියාර පසු භෝම දානය කළ දිනට පසු දින සුම්මන් සන්දියක වත්තිගානක් තබන්නේ කුමටද? දැන් මේකත් මේ හරිතර ප්‍රශ්නයක්. මෙතෙන්දී අපි දැනගන්න වැදගත්ම දෙයක් තියෙනවා. මෙහෙම දෙයක්. තිරෝකුඩ සූත්‍ර දේශනාවේදී දේශනා කළ තියෙන දෙයක් තමයි කෙනෙක් මළාට පස්සේ එයාගේ සූක්ෂම කයකින් ඉන්න බව දැනගන්න උපකරන දෙයක් තමයි ඒ මෙයගේ ඥාතිවරයා. ආපහු තමන්ගේ නිවෙස් වලට එනවා. හැබැයි මහලේ කයින් නෙමෙයි එන්නේ. එහෙම ක්‍රමයක් තිබුණා හොඳට පැහැදිලිවම පෙන්නන උදාහරණයක් තමයි තිරෝකුඩ සූත්‍රය. ඒ මියගිය ඥාතිවරයා ඇවිදින දරමැහිවල, අගුපිල්ලවල, ගේ මුඩුවල ඕවාගේ තැන්වල ගැවසෙනවා කියන එක. ඒතකොට ගෙවල්වල ඉන්න අය දෙන දෙයකින් තමයි ඒගොල්ලෝ යැපෙන්නේ. මේ ක්‍රම දෙකක්. එකක් තමයි පිරිත පහළ වීම. කරනාද පිනක් නැත්නම් පුණ්‍ය කර්මයේ කර්ම විපාක දෙවිදි වශයෙන් ඔහුට පහළ වෙන්න දෙයක් තියෙනවා, ආහාරය. අනික්‍රමයේ තමයි ඕම් නිසා කැප කරලා දෙන්නේදී. දැන් කැප කරලා දුන්නාම කොහොමද අයිති වෙන්නේ කියන එකයි ප්‍රශ්නේ. දැන් අපිට මේ මිනිස්සෙක් වෙලා ඉන්නකොට මෙහෙම ක්‍රමයක් නැහැ. ඔහුට යම්කිසි පිනක් කරලා තිබෙනවා, ඔහුට පිනට ඔහු කරා සම්පත් ලැබියෙනවා. මේ ක්‍රම අපිට වැඩි මිනිහෙකුට කන්න වේලක් දෙනවා. ඒවත් අපිට කළ හැකියි. පිනක් කරපුවාම පුණ්‍ය විපාකයක් වශයෙන් ලැබෙන එක ක්‍රමයක්. ඒ වගේ තව කෙනෙකුට නම් තව කෙනෙකුට යමක් උදව්වක් උපකාරයක් කරන්න පුළුවන්ගේ තව ක්‍රමයක්. මේ ක්‍රම දෙකෙන්ම කෙනෙකුට යමක් ලැබෙනවා. ඔන්න කෙනෙකුට යමක් දීලා ලබා දෙන්න පුළුවන්. ඔහු කරපු පුණ්‍ය බල මහිම නිසා ඒ හේතුවෙන් ඔහුට ලැබීම පහළ වෙනවා. දැන් මේ ක්‍රම දෙකක් තියෙනවා. දැන් අනේ පිටු සිපිතුමාට දන් දීලා ඔක්කොම කරලා අන්තිමට ඔක්කොම තේසත හිඳිලා ගියා. බුදුරජාණන් වහන්සේ යනවා ආනාථ පිටිකේ තව දන් දෙනවා කියලා. සාමී ඒක නතර කරන්නේ. නියුඩ් හාලේ වතේ කාර්යවදී හැරි මන් දන් දෙනවා. මට කරන්න පුළුවන් ඉතනම අයිහක් කරනවා. මම ඉතින්ද වෙනහැ ඉන්නේ. ඒ සතර කරන්නේ දන් දී. මේරයි බුදුරජාණන් වහන්සේ බොහොම වර්ණා කළායි දානීය වර්ණාකම. විශාල විග්‍රහයක කියන එකක් ගත් වෙලා නැහැ. මම පෙර වේලාව නමින් මහා සාමණේක වෙලා ඉඳලා 84000ක මහා දානයක් දුන්නා කියලා විග්‍රහ කළා තියෙනවා. කියන්නේ පූර්ණ දානය. සංසිඳී මුතුමැණික් ගෙවල් දොරවල් අරගා බාන වතු විදි. එතකොට ඒ වගේ කන බොන දේවල් කුමාර ඒ වගේම ඉතිරි පුරසෙන්ට ඉතිරි පුර විවාහ වෙන පව හනස් කරලා දෙනවා. මෙහෙම 84000ක මහ දානයක් දුන්නා. එදාම මේ දානි දෙන වෙලාවෙ ඒ දානි ගන්න එකම ආර්ය බුද්ධිලේක හිටියේ. ඉඟත් යන බුද්ධිලේක තමයි දානි දුන්නේ. නමුත් අද යම් කෙනේ සෝතාපන්න බුද්ධිලේක එක බක් හැන්දක් දුන්නේ පූජා කළොත්. ඊට වඩා සියුණේක අනිසංසයල් ලැබෙනවා. ඔතන දැන් ඉකින් කර පෙන්නගෙන ගියා. ඒ වගේ සියුණේක අනිසංසය සතුදානාවේ බුද්ධිලෙට ලැබෙනවා. ඒක බස් හැන්දක් දුන්නා. ඒ වගේ සියුණේක අනිසංසය කරාගාන දුන්නේ ඒක බස් හැන්දක් බෙදුවට ලැබෙනවා. ඒ වගේ සියුණේක අනිසංසය පරිහතුන අනිසංසය ඒක බස් හැන්දක් බෙදුවට ලැබෙනවා. ඔය ආදී වශයෙන් කියලා. ඒ වගේ සියුණේ අනිසංසය ආවාසයක් හදලා දුන්නොත් ලැබෙනවා. ඒ වගේ සියුණේක අනිසංසය කුස්මක් උඩටගෙන පහත කරන සංගිලාවක් මෙතිත වැදුවට ලැබෙනවා. එදා සියුණේ කාණිසන්තියක් අතුරු හැනක් ගහන මොහොතක් අනිත්‍ය වෙලුත් ලැබෙනවා. අද වෙයි සියල්ලම ලබලා තියෙන්නේ. ඔබේ උපම වාසනාව ලැබිලා තියෙන නිසා බුද්ධාගමේ චිත්ත ප්‍රහාදයේ දෙකලා අනේ විදි සිවිදුමා. අනේ විදි සිවිදුමාට පුණ්‍ය විදියක් වශයෙන් හතර මහා නිදානා පහළ වුණාලු ඒක. විහාත්මේදීම ලැබුණු වාසනාවකදී හතර මහා නිදාන පහළ නැති බලාම අත්වුව ලැබුණා කියන්නේ. අනේ විදි සිවිදුමාට ඉතෙල්ලක් පුණ්‍ය වාසනාවක් තිබුණා. හත්මුදු පරම්පරාව හම්බ කරලා ධනීරයිතිකාරය කියලා හිතනවා.
ඒවැන් ඒවා කළා. පුණ්‍ය විදියෙන් ලැබිලා හතර මහා නිවන් පහළ වෙලා ඊට පස්සේ කටයුතු කළා. දැන් මේ වගේ කෙනෙකුට සමාකරන ලද පුණ්‍ය විදියක් වශයෙන් උ පිනේ පහළ වෙනේ උන් ලැබෙනවා. ඒ වගේ කෙනෙක් දෙන්නේ දේවල් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ යම් ප්‍රේත කොටස වල තමන් විසින් කරලා තින් තිබුණා. ඒ පින් තර පුළු අර කියන අන්තරාභවික අවස්ථාවේ අන්තරාභවික කියන පින් ගන්න තුයි මේක ගැටුවක් හැදෙන හැබැයි. ඔකද සංජාතික අවස්ථාව. නේද අපිට ගන්ධබ්බය. ගන්ධබ්බය කියලා තමයි වෙන්නේ. අනේ ගන්ධබ්බය කියලා ඉන්නේ ඒකට ගන්ධබ්බය ජීවත් වෙන ආකාරය තමයි පින්. ඒතකොට ওই දැන් මොනදී එක තියෙනවා තමන්ගේ ඥාති ගන්ධබ්බය ඕන තරම්. කෙනෙක් බලාට පස්සේ එයා සමග එකතු වෙන්නේ තමන්ගේ කොටස සම්බන්ධ කරගන්න. තවයි પરම්පරාවේ ඉන්න පරිපුරේ ලේ නෑ පරිපුරේ ඉන්න මහා ඥාති પરම්පරාව. ගන්ධබ්බය ඉන්නවා. ඔයාලගේ පිටින් එකතු වෙන අවස්ථාව. සමහර වෙලට අවස්ථාව එකතු වුණාට පස්සේ විවිධාකාර ගන්ධබ්බ කුටාස අර අවට සැරිසරමින් ඉන්න පුළුවන්. ඒ වගේ අවස්ථාව උපක්‍රමයක් වශයෙන් තමයි තුන් මාස සම්පූර්ණයකට ගිහිල්ලා කෑම වේලක් දීලා ඉන්න තියා දියන්නේ. අරවල ඉන්න කතිය වෙනුවෙන් ඉඳෙන්නේ. ඔක හේතුවක් ඇතුව කරන එකක්. මැරිච්ච මිනිහා වැළුවට පස්සේ වැළුවට පස්සේ පිටිවට පස්සේ ඒක කන්දිනවා තියා මිනිහින්ද පංචේන්ද්‍රිය ගෝචර මානසික තර්කයක් එනවා. විහිළුවක් එනවා. දියෝ ගෙහ කකරවා කියලා නෑ ඕක. දියෝ පොලිගුට් කරනවාද? දියෝ වලුදු කරනවා කියන තර්ක වැඩි පංචේන්ද්‍රිය ගෝචර මානසික කප්පේ තර්ක. ඒක ගැලපෙන්නේ නෑ ධර්මයේ. අපිට පේන්නේ මේ ලෝකෙ සිද්ධ වෙන සිද්ධීන්ගේ පංචේන්ද්‍රිය ගෝචරත්වයට අහුවෙන 100ට එකක් තරම් ප්‍රමාණය. 99ක් වෙන්නේ නොපෙන්නේ පැත්ත හින්ද වෙන්නේ. ඒ නොපෙන්නේ පැත්ත ගන්න පංචේන්ද්‍රිය ගෝචර මනස දර්ශනයයි. ඒකට අතීන්ද්‍රිය විඥානයක් ඕන. ඥානයක් ඕන. දිවහෙර පේන එක පේන්නේ මසහෙර. මසහෙර පේන්නේ පංචේන්ද්‍රිය ගෝචර වෙන හැටි විතරයි. විශාල ප්‍රමාණයක් දිවහෙර ගෝචර වෙනවා. දිවහෙර ගෝචර වෙන්නේ නැතිව බුදුහෙර ගෝචර වෙනවා. සරල සම්පූර්ණ. ඔය ආකාරය හැම ක්‍රමයක් තියෙනවා. ඉතින් ඉතාල ඔබදී ඔය යාම මේ සෝනි සූත්‍රයෙන් වෙන්නනවා ඒ බ්‍රාහමණය බුදුරණවහන්සේ ඔය කාරණේ ඇහුවා. ඉතින් ස්ථානීයදී ලැබෙයි අස්ථානීය ලැබෙයි කියලා මුගක් විග්‍රහ කරනවා. ඔය කාර්යයේ ඉන්නේ කවුද? සම්බන්ධ වෙන්නේ කවුද කියලා පෙන්නනවා. එහෙම කෙනෙක් නැත්නම් මොකද වෙන්නේ කියලා අහුවා. එහෙම කෙනෙක් නැහැ කියන එක කිසි කෙනෙකුට වෙන්නේ නැහැ. මේ හැම කෙනෙකුගේම ආදි පරම්පරාවයි. එහෙම කෙනෙක් නැහැ කියන එක සිද්ධ වෙන්නේ හේතු නැහැ කියලා දේශනා කරනවා. එයා මේ වගේ ieval වල මල පිටරක ඔයගේ සිද්ධිය උනේ. ඔයගේ ඥාතිය හරියට එකක් තියෙනවා. එහෙම දේවල් වෙනවා. දැන් ඔයා පේන්නේ නැතිකම තමයි තියෙන්නේ සිද්ධිය. සාමික දානයක් දෙන දෙනෙකුගේ ෆොටෝ ගහපු එක මේ ඊයේ පරිදමට එකෙනෙක් කියන ෆොටෝ එකක් පෙන්නනවා. ඒක හැම දෙනෙකුට තියෙන පුංචි පුංචි ආලෝක බිඳු. ඒ ෆොටෝ එකේ වැඩි. ඒ ආලෝක බිඳු වශයෙන් පේන්නේ කවුද කියලා හොයාගන්නයි ඒගොල්ලෝ දන්නේ නැහැ. ආ තමන්ගේ පරපුරේ හිටම ඥාති කිරි ඔය විදිහේ එනවා. දැන් මේ ෆොටෝ එකක් ගහලා තිබුණා ඒ වගේ. මේ අවස්ථාව ගත ෆොටෝ එකේ කියන්නේ මැරිච් එක නා ෆොටෝ එකේ වේදේ. එයා ෆොටෝ එකේ දෙන්නේ හිමි. එයාගේ ෆොටෝ එකත් වැදිනා. ඔව් අවස්ථාව තියෙනවා. තාත් අපි මේ පිටසක් ගෙන හැර ෆොටෝ එකක් ගෙනහලා දෙන්නවා. පාටියක් දාන කට්ටිය මේ ගමන වන්දනා විරෝධ ගමනක් ගිහිල්ලා ඔය කැලෑරු දා තියෙන පැත්තට ගිහිල්ලා ඒගොල්ලෝ පොඩි පාටියක් දානවා. ඔයාලාගේ අත ෆොටෝ එකේ තියෙනවා ඇත්තටම මේ නිකන් කිරණ පුල්ලියක් නේ ආලෝක පුල්ලියක් වගේ. ඔකේ අමුත්තා තියෙන මේක ලොකු කළා. එන්ලාත් කරලා ලොකු කරලා ඉතින් මේක ෆොටෝ ගන්න. ඒක ඉන්න ගහක අත්තක් අල්ලගෙන ඉතර කාන්තාවක්. හොඳට වැහැදිලි වෙලා තියෙන ෆොටෝ එකේ. ඇඳගත්ත අඳුම පවා වෙලා තියෙනවා. ගහේ අත් අල්ලගෙන අරගොල්ල දිහා බලනවා. දැතර ප්‍රින්ටර් එක ගන්න විතරක් නෙමෙයි බලහින්නේ. අර කලබල කෑම බීමටත් බලාගෙන ඉන්නවනේ. ඕක තමයි අපි ඉස්සර ආදි වැරැන්න කියන්නේ. බැදුම් කාලා බුලත් පොලයක් හයි කාලා බල යනවා. යන්න එපා. ඔය කපාදීන ඔය වල් දෙල්ලට වගේම අවේලාවේ කන්න යන්න එපා. ඔය අමුතු වැල්ම දා ගන්නවා කියලා. මේක ඔහොම එකක් තියෙන නිසා තමයි ඒ ක්‍රම හැදිලා තියෙන්නේ. මේක කොහොමද ඉවත් කියනවා. ඉතින් අපි පංචේන්ද්‍රිය ගෝතනේ මනසට පේන්නේ මේ මක්ලි කාය විතරයි. මේ මක්ලි කාය බැරලා වැල්ලුවාට පස්සේ පිටුවාට පස්සේ කොහොමද බත් වී ගන්න දෙන එක තේරුම ගන්න කියලා අපේ විහිළුවක් නේද කියලා කල්ක කරනවා. මේ තරක ගැලපෙන්නේ නැහැ. මේ ඉහිම් දෙයක් කියන්නේ ඔය හේතුව උදේ. යාවේ මලපත දෙනවා කියන අන්තිමට මිනිය ගිහින් දැමන පස්සේ හත් මාළුවක් කියලා බඩක් වෙන දෙන්නේ සම්ප්‍රදායක් අපේ තියෙනවා. ඒ වෙනුවෙන් දෙන්නේ දානියක් ඒ. ඒ ක්‍රමයක් තියෙනවා. වෙනවා බත් ටිකක් වෙලාවක වෙනම කොළේ දාලා බිහි කරනවා. ඒ සම්ප්‍රදායක් කියන්නේ හේතුවක් උදේ.